එකමුතුවීමෙන් ලෝකෙම දිනන අයරු අගමැති වියට්නාමේදී පෙන්වදෙයි. එන්ටර්ප්‍රයිස් ප්‍රදර්ශනය ඇරඹීමට සියල්ල සූදානම්. සීමා නිර්ණයට අගමැතිගේ සභාපතිත්වෙන් යුත් කමිටුවක්. දෙවුන්දර කලනට අධිකරණයේ පිහිට. යෙමනි ගැටුම්වලදී සියලු පාර්ශව මානව හිමිකම් කඩකළ බවට චෝදනා. මහනුවර ගලහා ප්‍රදේශ රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණි වයස අවුරුදු එකහමාරක දෙල්තොට ප්‍රදේශයේ දරුවෙකු අද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වෛද්‍යවරුන් දරුවාට ප්‍රතිකාර කිරීමට ප්‍රමාද වීම නිසා මෙම අවාසනාවන්ත තත්ත්වය උදා වූ බවයි මියගේ දරුවාගේ ඥාතීන් චෝදනා කරන්නේ. වැළඳී තිබූ රෝගයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමටයි දරුවා රෝහලට ඇතුළත් කර තිබුණේ. නමුත් රෝහලට ඇතුළත් වී පැය දෙකක පමණ කාලයක් ගත වන තෙක් දරුවා පිළිබඳව කිසිදු වෛද්‍යවරයෙකු අවධානය යොමු නොකළ බවට දරුවාගේ ඥාතීන් චෝදනා කරනවා. මෙතන පැය දෙකක් ඇතුළත පුංචි දරුවෙක් මැරලා තියෙනවා. දොස්තරලා 3 දෙනෙක් හිටියා. ඒත් ඒගොල්ලෝ මුකුත් කරේ නැහැ. මේ වගේ දේවල් මෙතන මීට කලිනුත් වෙලා තියෙනවා. දැන් මෙතනට STF ඇවිල්ලා ඉන්නවා, පොලිසිය ඇවිල්ලා ඉන්නවා. අපි බලන් ඉන්නවා මේ මැරිච්ච දරුවාට මෙතන සාධාරණයක් හිටුවේද කියලා. දෙම 2-3 පය නඩංචි. අන ඔරුම් తీරෙන්නේ இல்ல. ඉතින් කඩේ ලැබෙට සරි පෙරත අරන් ආවා. තාම වෙනද බේත් දෙන්නේ නැත. ඒ ලැබෙත අතන හරිනේ. මැරිලා තියෙන්නේ දැන්. මේ කට්ටිය කිසිම සාලයක් කරන්න බෑ. මේ මිනි මරුමක් වෙලා තින්නේ. ඒකට දැක්ස පියරක් ගන්න ගන්න. අපි කියන්නේ දැන් මේ අනිවාර්යෙන් ගන්න ගන්න. කිසි වෙතත් දරුවා මේ යමින් පසුව රෝහල අවට උණුසුම්කාරී තත්වයක් ඇති වූ බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ. මියගේ දරුවාගේ ඥාතීන් රෝහලේ සිටින වෛද්‍යවරුන්ට පිටතට ඒමට ඉඩ නොදී රෝහල ඉදිරිපිට කලාකාරී ලෙස හැසිරී තිබෙනවා. කෙසේ වෙතත් රෝහල අවට ආරක්ෂාව තර කෙරුණු අතර පොලිසිය සහ පොලිස් විශේෂකාර බලකායද එහි කැඳවා තිබුණා. සිද්ධිය ඇසින් දුටු රෝහල් කාර්ය මණ්ඩලයේ සේවිකාවක මෙලෙස අදහස් පළ කර සිටියා. යනුව දරුවා මිය යාම සම්බන්ධයෙන් අප මන්තින් පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ශාන්ති සමරසිංහ මහත්මයකින් විමසා සිටියා. එහිදී ඇය සඳහන් කළේ සිද්ධිය පිළිබඳ හෙට දිනේදී පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බවයි. අපි දරුවා මිය යාම සම්බන්ධයෙන් මන්තින් පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් ආරම්භ කරනවා. ඒ පරීක්ෂණ කටයුතු හෙට ආරම්භ වෙනවා. මන්තින් පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් මේ වෙනකොටත් ඒ රෝහලේ සිටින සේවය නියුතු වෛද්‍ය නිලධාරීන්ව වෙනත් සේවා ස්ථානයකට අනුයුක්ත කිරීම කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ඒ රෝහලේ කටයුතු පවත්වාගෙන යාම සඳහා සුදුසු වැඩපිළිවෙළක් යොදනවා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන්ද අප විමසා සිටියා. ඒ විරෝධතාවයේ නැත්නම් උද්ඝෝෂණයේ නොසන්සුන්කාරී තත්වයේ නිරත වූ පිරිස විසින් සිදු කරන ලද පහර දීමක් හේතුවෙන් රෝහලේ වීදුරු ජනෙල් කිහිපයකට අලාභහානි වෙලා තිබෙනවා සහ තවත් දේපළ කිහිපයකට අලාභහානි වෙලා තිබෙනවා. ඒ වගේම පෞද්ගලික වාහන දෙකකටත් අලාභහානි වෙලා තිබෙන බවට වාර්තා වෙනවා. සිද්ධිය පාලනය කිරීම සඳහා අවට පොලිස් ස්ථානවලින් නිලධාරීන් කැඳවනු ලැබුවා. පොලිස් නිලධාරීන්ට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකායත් ඒ වගේම පොලිස් කැරළි මර්ධන කණ්ඩායම් සිද්ධිය පාලනය කිරීම සඳහා කැඳවනු ලැබුවා. මේ වන විට සිද්ධිය පාලනය කිරීමට පොලිසියට හැකි වෙලා තිබෙනවා. එදිරිවාදිකම් හා විරෝධතාවන් පසෙකලා එකමුතුව ක්‍රියා කිරීම තුළින් ලෝක ජනතාවට ප්‍රතිලාභ රැසක් අත්කර ගැනීමට හැකිවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙනවා. සමානාත්මතාව හා සෞභාග්‍ය සපිරි ලෝකයක් බිහි කිරීම උදෙසා අප ඉදිරියේ ඇති අනගි අවස්ථාව අත්හැරිය යුතු නැති බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා. අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ 3 වන ඉන්දීය සාගර සමුළුවේ සමාරම්භක සැසිය අමතමින්. වියට්නාමයේ හැනෝයි නුවර පැවති මෙම සමුළුවට රටවල් 48ක් නියෝජනය කරමින් 280 දෙනෙකු සහභාගි වුණා.
එහිදී තවදුරටත් සමුළු ඇමතු අග්‍රමාත්‍යවරයා පෙන්වා දුන්නේ සතවර්ෂ ගණනාවකට පෙර සිටම ඉන්දීය සාගර කලාපීය රටවල් ඉන්දීය සාගරයේ ඔස්සේ වාණිජ කටයුතුවල නිරත වූ බවයි. මෙම වාණිජ කාර්යන්හිදී ජාතිය, වර්ගය, ආගම හෝ සංස්කෘතිය ගැටලුවක් වුණේ නැති බවද අග්‍රමාත්‍යවරයා පෙන්වා දුන්නා. අතීත නාවික මාර්ග අධ්‍යයනය කිරීමේදී නිදහස් සාගර ගමනාගමනය එකල පැවතුණු බව පැහැදිලි. ඒ අතීත සම්ප්‍රදායන් යලි ස්ථාපිත කරමින් ඉන්දීය සාගරයේ නිදහස් නාවික ගමනාගමනය තහවුරු කරලීමෙන් යහපත් හා සෞභාග්‍යවත් අනාගතයක් ගොඩනගා ගැනීමට හැකිවන බවද අග්‍රමාත්‍යවරයා ප්‍රකාශ කළා. Peace and stability in the Indian Ocean region is our mutual interest. This region has enormous ඉන්දීය සාගර කලාපයේදී ආර්ථික වශයෙන් විශාල හැකියාවක් තිබෙනවා. එය ගෝලීය ආර්ථිකයේ ජීවනාලිය ලෙස හඳුන්වන්න පුළුවන්. එමින්ම ඉන්දීය සාගර කලාපයේ සියලු අංශයන්ගෙන්ම වැදගත්. ඒ තුළින් ශ්‍රී ලංකාවටත් හිමි වෙලා තියෙන්නේ සුවිශේෂී තැනක්. ඉන්දීය සාගර සමුළුව පැවැත්වීමේ අරමුණ වන්නේ කලාපයේ සියලු දෙනා එක්ව පොදු ආර්ථික අරමුණක් කරා ගමන් කිරීමයි. මේ අතර ඇමරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සහකාර ලේකම් ඇලිස් වේල්ස් මහත්මිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණා. වියට්නාමයේ හැනෝයි නුවර ෂෙරටන් හෝටලේදී මෙම හමුව සිදු වුණේ. ඉන්දීය සාගර සමුළුව යහපත් ප්‍රවේශයක් සඳහා යොමු වුණු අතිශය වැදගත් ප්‍රයත්නයක් බව වේල්ස් මහත්මිය මෙහිදී සඳහන් කළා. ශ්‍රී ලංකාවේ මෙන්ම කලාපීය හා ජාත්‍යන්තර ආර්ථික, දේශපාලන, සමාජීය ප්‍රවණතා පිළිබඳව මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු වුණා. සිංගප්පූරු විදේශ අමාත්‍ය විවියන් බාලකෘෂ්ණන් මහතාද හැනෝයි නුවරදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණා. ඇතමුන් මිත්‍යාව හා භීතිය මවාලමින් ජනතාව නොමග යවන සුළු අදහස් පතුරුවමින් සිටියද බහුතරයට අවශ්‍ය වන්නේ රැකියා ආදායම් මාර්ග හා ඉහළ ජීවන තත්ත්වයක් බව සිංගප්පූරු විදේශ අමාත්‍යවරයා සඳහන් කළා. අතීතයේ ලංකාවෙන් ආදර්ශ ලැබූ සිංගප්පූරුව මේ වන විටත් පුළුල් ඉදිරි ගමනක යෙදෙමින් සිටිනවා. එහෙත් ශ්‍රී ලංකාව පටු දේශපාලන අරමුණු හා පෞද්ගලික න්‍යායපත්‍ර ක්‍රියාත්මක කිරීම නිසා ආර්ථික හා සමාජ සංවර්ධන පසුබෑමකට ලක් වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නා. යහපාලන රජයේ උත්සාහ දරන්නේ එම ගමන යළි ආපසු හරවා ඉන්දීය සාගරයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීමට බවද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා. වත්මන් ජාත්‍යන්තර දේශපාලන හා ආර්ථික ප්‍රවණතා පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණා. සමාජ හා ජනමාධ්‍ය හරහා ගෝත්‍රික ඕපාදූප සමාජයක් නිර්මාණය වීමේ අවධානම ගැන ලෝකය පුරා සිදුකෙරෙන අධ්‍යයනයන් සම්බන්ධවද මෙහිදී අවධානය යොමු වුණා. ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන කාර්යයන් උදෙසා එල්ල විය හැකි අභියෝග ගැනද මෙහිදී අදහස් හෝමාරු කර ගැනුණා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය මොනරාගලදී හෙට ආරම්භ වනවා. ඊට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම්. ඒ සම්බන්ධයෙන් සුවබැලීමට අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් ප්‍රදර්ශන භූමියේ නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා. ව්‍යවසායකින් දිරිගන්වන 20-25 මත පදනම් වූ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ සංහිඳියාව, ප්‍රජාතන්ත්‍රවාදය සහ සංවර්ධනය යන තේමාවෙන්. ශ්‍රී ලංකාව ව්‍යවසායක පාරාදීසයක් බවට පත්කිරීමේ අරමුණින් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා නයෝජනා ක්‍රමය ක්‍රියාත්මකයි. මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය සංවිධාන කරන්නේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයයි. ජනාධිපතිතුමාගේ ආශිර්වාදය හා උපදෙස් මත සංවිධාන කෙරෙන මෙම ප්‍රදර්ශනය හෙට දිනේ විවෘත කෙරෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින්. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා, නීති හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම්බණ්ඩාර මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගේවන්න මහතා ප්‍රදර්ශන භූමියේ නිරීක්ෂණය කිරීම සඳහා අධෙහි සංචාරයක නිරත වුණා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය ලබන 31 වනදා දක්වා පැවැත්වෙනවා. කලාප 12කින් සහ ප්‍රදර්ශන කුටි 515කින් එය සමන්විතයි. පෞද්ගලික සහ රාජ්‍යංශයේ ප්‍රදර්ශකින් 24ක් සහ දෙවන්ත අධ්‍යාපන කලාපයක්ද ඊට ඇතුළත්. ව්‍යවසායකින්ට ණය ලබා දෙන්න එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා නයෝජනා ක්‍රම පිළිබඳ දැනුවත් කිරීම ව්‍යවසායකත්ව කලාපය යටතේ සිදු කරනවා. නව ව්‍යවසායකින්ට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා දත්ත පද්ධතියේ ලියාපදිංචි වීමටද මෙහිදී හැකි. ප්‍රදර්ශනය තුළදීම රාජ්‍ය හා පෞද්ගලික බැංකුවලින් ව්‍යාපාරික ණය ඉල්ලුම් කළ හැකි වීම විශේෂත්වයක්. නව ව්‍යාපාර ආරම්භ කිරීමට තාක්ෂණික දිනුම ලබා දෙන උපදේශන සේවාද ක්‍රියාත්මකයි. ව්‍යවසායකින්ට සිය ව්‍යාපාර ප්‍රදර්ශනය තුළදීම ලියාපදිංචි කිරීමේ අවස්ථාවද මෙමගින් උදා වනවා. කිටිකාලීන සහතික පත්‍ර පාඨමාලා හැදැරීමේ අවස්ථාව ලබා දී ප්‍රදර්ශනය තුළදීම සහතිකපත් නිකුත් කිරීමද විශේෂත්වයක්. නව ව්‍යවසායකින්ට නව වෙළඳපොළ හා සම්බන්ධ වීමටද මෙමගින් හැකිවෙනවා.
සියලුම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතනවල සේවාවන් ලබා ගැනීමටද ප්‍රදර්ශන කලාපයක් පින් කර තිබෙනවා. ත්‍රිවිධ හමුදාවේ විශේෂ ප්‍රදර්ශන කලාපද ඊට ඇතුළත්. අධ්‍යාපන කලාපයේද විශේෂාංග රැසක් එක්වෙනවා. නීල හරිත කලාපය තුළදී විදුලි බලයෙන් ධාවනය වන ත්‍රිරෝද රථ සහ විවිධ වාහන පිළිබඳ දැනුවත් කිරීමවා. සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන උපකරණ සමුද්‍ර සහ විරල ආරක්ෂණ ආර්ථිකමය ව්‍යාපාර පිළිබඳ දැනුම ලබා දීම ඊට අයත්. විද්‍යා තාක්ෂණික නව නිපැයුම් පිළිබඳ තොරතුරු නව නිපැයුම් කලාපයෙන් ලබාගත හැකි. සංගීතයා කලාපය තුළින් අහන්න ගීතය සමග සංගීතයාව පිළිබඳ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනවා. ක්‍රීඩා හා පෞරුෂ වර්ධන කලාපයක්ද ප්‍රදර්ශනයට ඇතුළත්. අපනයින වට්ටමේ නිමියඳුම් සහ සීලු බාණ්ඩමින්ම විවිධාකාර ආහාර පාන වෙළඳ කලාපය තුළින් ලබාගත හැකි. මාධ්‍ය හා ප්‍රකාශන කලාපය සමන්විත වන්නේ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ආයතනවල සජීව විකාශයන්ද සමගයි. වෙබ් මාධ්‍යවේදීන්ගේ විශේෂ ප්‍රදර්ශන කුටි සහ දේශනමාලා ඇතුළු මාධ්‍ය ක්‍රියාකාරකම් රැසක් ඊට ඇතුළත්. ITN මාධ්‍ය කුටියක්ද මෙම කලාපය තුළ ස්ථාපනය කර තිබෙනවා. එහිදී මාධ්‍ය ආයතනයක් තුළ සිදුවන ක්‍රියාකාරකම් රැසක් සජීවීව දැකබලා ගැනීමේ අවස්ථාව උදා වෙනවා. ලකුකඩු රෝග සහ මත්ද්‍රව්‍ය නිවාරණය මෙන්ම කාබනික පොහොර පිළිබඳ දැනුවත් කිරීම ජනාධිපති කාර්ය සාධන බලකා කලාපය තුළින් සිදුවෙනවා. විනෝද ක්‍රීඩා සහ දිනපතා සංගීත සංදර්ශන පිළිබඳ කලාපයක්ද එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනයට ඇතුළත්. රජයේ සංවර්ධන වැඩපිළිවෙල කාර්යක්ෂම කර ගැනීමට අමාත්‍යංශ ලේකම්වරුන්ට ප්‍රමුඛ වගකීමක් පැවරෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ අමාත්‍යංශ ලේකම්වරුන් සමග පැවති හමුවකදී. අමාත්‍යංශ මට්ටමින් ක්‍රියාත්මක සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා අමාත්‍යංශ ලේකම්වරුන් ජනාධිපතිතුමා මුණ ගැසුණා. රාජ්‍ය ආදායම් ප්‍රවර්ධනය සඳහා නව යෝජනා, නව ආදායම් මාර්ග නිර්මාණය, ජාතික ආර්ථිකයට දක්වන දායකත්වය සහ රාජ්‍ය ආයතනවල වියදම් කළමනාකරණය වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙල පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් වුණා. ජනාධිපතිතුමාගේ නිල සංචාරවලදී ඇතිකර ගන්නා ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික ගිවිසුම් ඉදිරියට ක්‍රියාත්මක කිරීම සහ සමාලෝචනය වෙනුවෙන් සෑම අමාත්‍යංශයකම අතිරේක ලේකම්වරයෙකු පත් කිරීමට කටයුතු කර තිබෙන අතර එහි ප්‍රගතියද විමසා බැලුණා. අමාත්‍යංශවලින් විධිමත් මහජන සම්බන්ධතාවක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නා. මහජන ඉල්ලීම් සහ දුක්ගැනවිලි සඳහා ප්‍රමුඛත්වයක් ලබා දීමේ වැදගත්කමද අවධාරණය කළා. නිලධාරීන් හමුවීමට එන ජනතාවට සේවා සැලසීමට රාජ්‍ය නිලධාරීන් බදාදා දිනවල කාර්යාලයේ රැඳී සිටිය යුතු බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. අමාත්‍යංශවල වෙබ් අඩවි යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. රජය ප්‍රමුඛ සංවර්ධන වැඩසටහන් වන ග්‍රාම ශක්ති, ගම්පෙරළිය, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා, ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන, ජාතික රුක්රෝපණ වැඩසටහන් ආදියට අමාත්‍යංශවල දායකත්වයද මෙහිදී සමාලෝචනයට ලක්කෙරුණා. ජනාධිපතිතුමා පැවසුවේ ජනතාවගේ ජීවන වියදම අඩු කරමින් ඔවුනට සහන සැලසීම සඳහා ගෙන යන වැඩපිළිවෙලේදී විධිමත් මෙන්ම කඩිනම් තීන්දු ගැනීම අමාත්‍යංශ ලේකම්වරුන්ගේ වගකීම බවයි. පළත් සභා මැතිවරණ සංශෝධන පනතට අනුකූලව කතානායකකරුව ජයසූරිය මහතා සීමා නිර්ණයට අදාළ පංචපුද්ගල සමාලෝචන කමිටුවක් පත් කර තිබෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි එහි සභාපතිත්වය දරන්නේ. 2017 අංක 17 දරන පළාත් සභා මැතිවරණ සංශෝධන පනතට අනුව මෙම කමිටුව පත් කර තිබෙනවා. RMAL රත්නායක, පෙරියසාමි මුතුලිංගම්, මහාචාර්ය බලසුන්දරම් පිල්ලේ සහ ආචාර්ය ASM නෞෆල් යන මහතුරුන් කමිටුවේ සෙසු සාමාජිකින් වනවා. සීමා නිර්ණ කමිටු වාර්තාව පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. එහිදී පැවති විවාදයේදී යෝජනාවට පක්ෂව කිසිදු මන්ත්‍රීවරයෙකු ඡන්දය භාවිත කළේ නැහැ. කතානායකවරයා පත් කළ කමිටුවේ වාර්තාව මාස දෙකක් තුළ ජනාධිපතිවරයා වෙත පාරදිය යුතු වෙනවා. මාස දෙකක් තියෙනවා, ඕනෙම කෙනෙකුට ඇවිල්ලා මේක සංශෝධන කළ යුතුයි, මෙතනින් අඩුවක් තියෙනවා, එතනින් අඩුවක් තියෙනවා කියලා කියන්න. ඊට පස්සේ මොනවද වෙන්නේ? අතිගරු ජනාධිපතිතුමාට බාර දෙනවා. ආයිත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ කරාට පස්සේ ජනාධිපතිතුමාට නෛතිකව බැඳීමක් තියෙනවා, ඒක ගැසට් කරන්න. ගැසට් කරායි පස්සේ පළාත් සභා සීමා නිර්ණය නීතිය තමයි ඒ වාර්තාව.
සොර අද අපිට පේනවා මේ වාර්තාව තුළ නොයෙකුත් ගැටලු තියෙනවා. ඉතින් මේ ගැටලු තියෙන හින්දා මේ ගැටලු निराකරණය කරලා අපිට මේ ක්‍රමයට යන්න පුළුවන්. නමුත් මේ ගැටලු निराකරණය කරන්න කාලයක් ගත වෙනවා නම් අපිට පුළුවන් නැවත මෙවර මැතිවරණය විතරක් සමා අලුත් සංශෝධනයක් ගෙනල්ලා අපිට මේ පළාත් සභා ඡන්දය මේ මනාප ක්‍රමයට පවත්වන්න. දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දැඩි වදහිංසා විදිමින් සිටි කලන හස්තියාභාර ඇත්කෝවා සහ දේවාලයේ බස්නායක නිලමේගේ ලේකම්වරයා අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලබා දුන්නා. දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ ගල්කර සිටින හස්තියා වසර ගණනාවක් පුරා දරුණු වදහිංසාවට ලක්ව සිටියා. මේ පිළිබඳ ITN ප්‍රවෘත්ති තුලින් හෙළි කළ වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තේවරප්පිරිම මහතා ඊයේ එහි ගොස් තොරතුරු උසහා බැලුවා. එමෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයා ගන්දර පොලිසියට පැමිණිල්ලක් සිදු කළා. දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේගේ ලේකම්වන සුනිල් ශාන්ත කොළඹගේ සහ ඇඩ්ගෝවවන කිරිමුදයන්සියලාගේ ධනුෂ් කනාය අත්අඩංගුවටගත් පොලිසිය මාතර මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරිපත් කළා. රුපියල් ලක්ෂ 2ක ශරීර අප 2ක් මත සැක්කරුවන් නිදහස් කිරීමට අධිකරණය පියවර ගත්තා. හස්තියාගේ පිරිසිදු කිරීම හා නඩත්තු කටයුතු නිසි පරිදි සිදු කරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකරුවන්ට අවවාද කළා. මීළඟ නඩුවාරයේදී ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට නියෝග කළා. පිවිතුරු හෙළවරුම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතාට එරෙහි නඩුව කොළඹ මහාධිකරණයේදී අද කැඳවනු ලැබුවා. ඕස්ට්‍රේලියා ජාතිකයෙකුට අයත් ඩිජිටල් නොමිනි ආයතනයේ කොටස් ධම්මික පෙරේරා නමැති ව්‍යාපාරිකයෙකුට විකිණීමෙන් රුපියල් මිලියන 20ක මුදලක් සාපරාදී පරිහරණය කළ බවට උදේ ගම්මන්පිල මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. මෙම නඩුවේ වැඩිදුර විභාගයේ පූර්වගාමී විනිසුරු ආර් ගුරුසිංහ මහතා ඉදිරියේ සිදු කළ ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා තිබෙනවා. ඊ අනුව මෙම නඩුව සැප්තැම්බර් 26 වනදාට කල් තිබුණා. හිටපු පාර්ලිමේන්තු මහලේකම් ධම්මික කිතුලේකුඩ මහතාට නොවැම්බර් මාස 13 වනදා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නොතීසි නිකුත් කළා. ඒ අඛණ්ඩව වසර 3ක් වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිෂන් සභාව පැවරූ නඩු 3කට සාක්ෂි ලබා දීම සඳහායි. රාජපක්ෂ යුගයේ මෙන් නොව වත්මන් රජ යටතේ අධිකරණයේ ස්වාධීනත්වය ක්‍රියාවෙන්ම ඔප්පු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහමාන් මහතා පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. ගිය ආණ්ඩු කාලේ නීතිපතිතුමා, අග්‍ර විනිශ්චකාරතුමා, පොලිස්පතිතුමා, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චකාරවරුන්, අභියාචනාධිකරණයේ විනිශ්චකාරවරුන් ඒ සියලු දෙනාම පත් කරේ ජනාධිපතිතුමා. ඒතොර අපිට පුළුවන් වුණා ඒ 19 වෙනි සංශෝධනය හරහා ඒ ව්‍යවස්ථාපිත මණ්ඩලය හරහා තමයි මේ පත්වීම් කරන්නේ. අධිකරණයේ ස්වාධීනව වැඩ කරන්න පුළුවන් තත්ත්වයක් උදා කරලා තියෙනවා. එදා ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කැබිනට් එකේ නීති උපදේශකතුමා තමයි අග්‍ර විනිශ්චකාරවරයා හැටියට මහින්ද රාජපක්ෂ මහත්තයා පත් කරේ. එදා එහෙම තමයි මේ පත්වීම් ඔක්කොම ලබා දුන්නේ. අද එහෙම නැහැ. බැසිල් රාජපක්ෂ මහතා විශේෂ මහාධිකරණයට බිය වී සිටින බවද මුජිබ රහමාන් මහතා ප්‍රකාශ කළා. බැසිල් රාජපක්ෂ මහත්මයා කියලා තියෙනවා ඒගොල්ලෝ බලයට ආපු දවසකට මේ විශේෂ මහාධිකරණ අවසි කරනවායි. ඒක තමයි අපිට තේරෙන්නේ නැති දේ. ඉතින් ඇයි මේවට බය වෙන්නේ? Taman පිරිසුදු නම් වංචාවල් කරලා නැත්නම් Taman දූෂණ වලට සම්බන්ධ නැත්නම් ඕන උසාවියකට ගිහිල්ලා බය නැතුව Tamanට මුහුණ දෙන්න පුළුවන් ශක්තිය හා ආත්ම විශ්වාසය තියෙන්න ඕනේ. මොකද ඒගොල්ලන්ගේ හෘද සාක්ෂිය දන්නවා ඒගොල්ලෝ මේ වංචා දූෂණ වලට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒගොල්ලෝ මේ රටේ ජනතාවගේ මුදල් අවභාවිතා කරලා තියෙනවා. මේ බය ඇති වෙලා තියෙන්නේ Taman මේ වැරදි වලට සම්බන්ධ නිසා. සැමට සෙවන යලිපිබි දෙන උදාගම්මාන වැඩසටහනේ 112 වන ආදර්ශ ගම්මානය අද ජනතා අයිතියට පත් කෙරුණා. ඒ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පුල්මුඩේ කුච්චවේලි ප්‍රදේශයේ ඉදිකරුණු ගම්මානය රසූල් නගර ලෙසයි නම් කර ඇත්තේ. නිවාස 30කින් සමන්විත ගම්මානය ඉදිකිරීම සඳහා වැය කෙරුණු මුදල රුපියල් 193ක්. මෙහිදී පසුගිය ආණ්ඩු සමයේ සිටි නිවාස අමාත්‍යවරයාගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන්ද සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අදහස් පළ කළා. වායු සමීකරණය කරපු වැසිකිලි ඇමතිවරයා කියනවා සජිත්ගේ වස්ත්‍රය ගලවන්නට යාට ආසාවක් තියෙනවා. අපි හැමෝම දන්නවා එතුමා ඇමතිවරයෙක් වෙලා සිටින කාලේ මුළු ලෝකයා ඉදිරියේම වස්ත්‍රය ගලවපු ආකාරය. එදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාල ඉදිරිපිට කරපු බොරුව දිගින් දිගට ගෙනියන්න බැරි වුණා.
හිටපු ජනාධිපතිතුමා ඇවිල්ලා බොරුවට තැඹිලි ටිකක් කෝලා මහා මාරාන්තික උපවාසය අවසන් කළා. ඔය පොලිටිකල් ජෝකර්ලට 2020 ජනාධිපතිවරණයේදී මේ රටේ ජනතාව නියම පිළිතුර ලබා දෙනවා ඒකාන්තයි. විසිරි නිවාස ණය ප්‍රදානය ඇස් කණ්ණාඩි බෙදා දීම ඇතුළු වැඩසටහන් කිහිපයක්ද මීට සමකාමීව ක්‍රියාත්මක කෙරුණා. ඔබ නැවතත් ITN ප්‍රවෘත්ති සමගින්. මිනේරිය ජාතික වනෝද්‍යානයේ ඊයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. වනෝද්‍යානය වසා තමා ඇති බවට ගෙන යන ප්‍රචාර අසත්‍ය බවයි වනජීවි දෙපාර්තමේන්තු නිලධාරීන් පවසන්නේ. මින්නේරිය ජාතික වනෝද්‍යානයට ඇතුළු වී නීති විරෝධී දැල්ලාම් පන්න භාවිතයෙන් ධීවර කටයුතු සිදු කළ පිරිසක් වැටලීමට වනජීවි නිලධාරීන් උත්සාහ කළ අවස්ථාවේ දෙපිරිස අතර ගැටුමක් ඇති වුණා. මෙම ගැටුමේදී තුවාල ලැබූ වනජීවි නිලධාරීන් කීප දෙනෙකු හවරණ රෝහලට ඇතුළත් කෙරුණා. මෙම තත්ත්වය හේතුවෙන් මින්නේරිය ජාතික වනෝද්‍යානය සංචාරකයන් සඳහා තාවකාලිකව වසා දැමීමට ඊයේ පියවර ගත්තා. එහෙත් මේවන විට වනෝද්‍යානය සාමාන්‍ය පරිදි විවෘත කර පැවතියද අදාළ නිලධාරීන් සේවයට වාර්තා කිරීමේ ගැටලුවක් පවතින බවයි අමාත්‍යාංශ නිලධාරියෙකු ප්‍රකාශ කළේ. ඊයේ සිදු වූ ගැටුම සම්බන්ධයෙන් නීතිය කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසද වනජීවි නිලධාරීන් ඉල්ලා සිටිනවා. මින්නේරිය හා කවුඩුල්ල ජාතික වනෝද්‍යාන නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීම හේතුවෙන් සංචාරකයින්ට වනාලි නැරඹීමට නොහැකි තත්ත්වයක් උදා වී තිබෙනවා. ඒ හේතුවෙන් සෆාරි ජීප් රථ සංගම් සාමාජිකයන් මින්නේරිය ජාතික වනෝද්‍යානයේ ඇතුළුවීමේ දොරටුව ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සිදු කළා. කල්වේලා ඇතුව වනෝද්‍යානයේ නැරඹීමට දින වෙන් කරගත් සංචාරකයින්ට පවා ඊට අවස්ථාව නොලැබුණු බවයි වාර්තා වුණේ. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය සතු විශාලතම ශ්‍රවණාගාරය පිළිබඳ තොරතුරු අද සංවර්ධන පුවත් විශේෂාංගයෙන්. රුහුණු විශ්වවිද්‍යාලයේ මාතර වැල්ලමඩම පරිසරයේ කේන්ද්‍ර කරගනිමින් මෙරට විශාලතම සරසවි ශ්‍රවණාගාරය ඉදිකර තිබෙනවා. එය ලබන තුන්වනදා ජනාධිපතිතුමා අතින් විවෘත කිරීමට නියමිතයි. 2015 වසරේ ඉන්දියා අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේ අතරතුර ද්විපාර්ෂික ගිවිසුමක් ලෙස මෙහි ඉදිකිරීම ආරම්භ කෙරුණා. ඒ රුපියල් මිලියන 300ක වියදමින් රවීන්ද්‍රනාත් තාගෝර් අනුස්මරණ ශ්‍රවණාගාරය ලෙසයි එය නම් කර ඇත්තේ. ආසන 1500කින් සමන්විත වායු සමනය කරන ලද රංගශාලාවක් ලෙස මෙය ඉදිකර තිබෙනවා. ලොව නවීනතම අධිතාක්ෂණික ශබ්ද පරිපාලන පද්ධතියක් හා ආලෝක කරන පද්ධතියක්ද ඊට අයත්. අපිට තිබ්බ ලොකුම අඩුපාඩුවක් තමයි හරියට වේදිකාවක් තිබ්බ නැති එක. මං හිතනවා අලුතෙන් ලැබුණු ශ්‍රවණාගාරය නිසා ඒ පහසුකම අපිට ලැබුණා කියලා. හැම පීඨයක්ම මගින් සංවිධානය කරන උත්සව අවස්ථාවන් සඳහා අපිට ලැබුණු ලොකු පහසුකමක් සහ ලොකු භාග්‍යයක් විදියට මම දකිනවා. විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් වශයෙන් බලාපොරොත්තු වෙනවා මේ ලැබුණු අවස්ථාව හැකිතරම් උපරිමෙන් ප්‍රයෝජනයට ගන්න. රුහුණේ කලාව අගය කරන අයට කලා රස වින්දනය සඳහා අවස්ථාවක් වේවි. මගේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ගේ මේ දූදරුවන්ගේ කලා කුසලතා උපනංවන්න හොඳ වේදිකාවක් වේවි. ගමත් විශ්වවිද්‍යාලයත් එකට සම්බන්ධ කරන වැදගත් සංදිස්ථානයක් බවට මේ රංගශාලාව පත්වේය කියලා මා විශ්වාස කරමි. ඓතිහාසික ශ්‍රී දළදා මාලිගයේ ඇසළ පෙරහැරේ කරඬුව වැඩම කිරීමෙන් පසු නැදුන්ගමුවේ රාජා හස්තියා නැදුන්ගම ප්‍රදේශයට යලි පැමිණීමට මහනුවරින් ගමන් ආරම්භ කළා. දළදා වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව හස්තියා ගමන් කළේ පොලිසිය සහ යුද හමුදා නිලධාරීන්ගේ ආරක්ෂාව සහිතවයි. පෙරහැර කාලය තුළ දියවඩන නිලමේවරයාගේ නිවසේ නවාතැන්ගෙන සිටි හස්තියා දියවඩන නිලමේවරයාටද ආචාර කිරීමෙන් අනතුරුවයි මහනුවරින් පිටත් වුණේ. අධිකරණ නියෝගයක් යටතේ වෙන්දේසි වූ සිප්පිකටු තොගයක් කන්තලේ සිට කුලියාපිටියට ප්‍රවාහනය කිරීමේදී ලොරි රථය සමග පුද්ගලයන් දෙදෙනෙකු දඹුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තා. ඒ අධිකරණ නියෝගයට වඩා කිලෝග්‍රෑම් 8680ක සිප්පිකටු ප්‍රවාහනය කිරීමේ චෝදනාව මතයි. බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කළ සිප්පිකටු තොගයක් පසුගියදා අත්අඩංගුවටගත් පොලිසිය කන්තලේ අධිකරණයට ඉදිරිපත් කළා. රාජසන්තක කළ එම සිප්පිකටු වෙන්දේසි කිරීමෙන් පසුවයි අදාළ පුද්ගලයන් ඒවා ප්‍රවාහනය කර ඇත්තේ. රථය තුළ සිප්පිකටු මලු 450ක සිප්පිකටු කිලෝග්‍රෑම් 31180ක් තිබූ බව පොලිසිය පවසනවා. යේමනයේ ගැටුම්වලදී සියලුම පාර්ශව මානව හිමිකම් කඩ කර ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් චෝදනා කරනවා.
යෙමනයේ පවතින ගැටුම් හේතුවෙන් පාසල් රෝහල් සහ වෙළඳපළවලට බෝම්බ ප්‍රහාර එල්ල කිරීමත් සමග දහස් ගණනක සිවිල් ජනතාව ජීවිතක්ෂයට පත්වනවා. එය මූලික කරගෙනයි ඔවුන් මෙම වාර්තාව ඉදිරිපත් කරන්නේ. මෙම නවතම වාර්තාව ලබන මාසයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන බවද ඔවුන් පවසනවා. දැන් ක්‍රීඩා පිටියේ උණුසුම 18 වන ආසියා ක්‍රීඩා උළෙල ඉන්දුනීසියාවේ ජකර්තා නුවර මෙදිනවලදී පැවැත්වෙනවා. ඒ සම්බන්ධයෙන් තරඟ මේසිට තොරතුරු කෙන එන්නේ අප නියෝජිත චතුක දිවශන. 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ 10 වන ක්‍රීඩා දිනය ශ්‍රී ලංකාවේ පදක්කම් බලාපොරොත්තුව ඉහළ තලයක පවතින දිනයක් ලෙසයි අපට හඳුන්වා දෙන්නට පුළුවන් වන්නේ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මීටර 400 පිරිමි සහය දිවීමේ කණ්ඩායම හෙට දිනේදී තරඟ වැදීමට නියමිතයි. හෙට දිනේ ඔවුන් මූලික තරඟය සඳහා රාත්‍රියේදී තරඟ වදිනවා. අරුණ දර්ශන, පසිඳු කොඩිකාර, අජිත් ප්‍රේමකුමාර සහ කාලිංග කුමාරගේ මෙවර ශ්‍රී ලංකා මීටර 400 සහය දිවීමේ කණ්ඩායමට ඇතුළත් වනවා. අතිරේක ක්‍රීඩකයා ලෙස සහභාගී වන්නේ දිලිප් රුවන් ක්‍රීඩකයායි. ඔවුන් අද පුහුණු වීම කටයුතුවල නිරත වුණා. මේ අතර ශ්‍රී ලංකා පිරිමි හොකී කණ්ඩායම අද දිනේදී මූලික වටේ අවසන් තරගයට සහභාගී වුණා. ඒ ප්‍රබල ඉන්දිය කණ්ඩායම හමුවේ. කෙසේ වෙතත් මෙම තරගයේ ජය හිමි වුණේ ඉන්දිය කණ්ඩායමටයි. මම චතුක දිවාශන, ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට. ප්‍රතිවිකාශයෙන් අනතුරුව තත්පර 180 විශේෂාංගයේ සමගින් එක්වන්න. රාත්‍රී 10ට ජලිත හමුවෙමු. ඔබට සුබ රාත්‍රියක්.